අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇලගල කියන සුන්දර ගමේ ඇබඩින්නල්ලේ පිවිසුම් මාර්ගය අභිසයට. ඉතින් මෙතෙන් දැන් මීටර් 300 කතරගේ පොඩි දුරක් තමයි තියෙන්නේ ඇබඩින්නල්ලට. ඉතින් ඕගොල්ලෝ ඇබඩින්නල්ල බලන්න එනවනම් කොළඹ ඉඳන් එනවනම් ගිනිගත්තේන නගරය හරහා ඉතමත් පහසුවෙන් මේ ඇලගල කියන සුන්දර ගමේට එන්න පුළුවන්. ඉතින් අපේ ටීම් එක ලහි ලහියේ ලෑස්ති වෙලා ඉන්නේ ඇබඩින්නල්ල බලන්න යන්න. ඉතින් අපි වෙනස්ම විජේ ක්ලයිමේට් එකක් තියෙන පැත්තකට ආපුවම ඒකේ තියෙන සුන්දරත්වය ඒ ආස්වාදයේ උපරිම ලබා ගන්න ඕන නිසා අපි නාන්දත් අවශ්‍ය කරන දඳුන් ටිකක් අරගෙනම තමයි ආවේ. ඉතින් ඇබඩින්නල්ල බලන්න ගිහිල්ලා ඒකේ තියෙන සුන්දරත්වය ඕගොල්ලොන්ට අරන් එන්න. ඇබඩින්නල්ල කියන්නේ ලංකාවේ 18 වන ස්ථානය හිමි කරගන්න ඒ වගේම උසින් මීටර 98ක් වන දියල්ලා කැලණි ගඟ සමනල කඳු මුදුනින් ආරම්භ වෙලා කොළඹ කාක දූපත අසලින් තමයි මුහුදට එකතු වෙන්නේ. ඉතින් සමනල කඳු මුදුනින් ආරම්භ වෙලා මේ ගෙවාගෙන යන කිලෝමීටර 100 ගණන් අතර කැලණි ගඟට සබදාහමේ අපූර්ව දායාදයන් රසක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම කැලණි ගඟට හම්බෙන තවත් සබදාහමේ අපූර්ව දායාදයක් තමයි කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමුව ඔයෙන් ආරම්භ වෙන ඇබඩින්නල්ල. ඇබඩින්නල්ල කියන්නේ හෝස්ටෙල් ආකාරයේ දියල්ලක්. මේ දියල්ල අදියර 3ක් විදිහට තමයි පහළට කඩා හැලෙන්නේ. ඉතින් ඒ වගේම අතීතයේ අලිදෝනා ඇල්ල කියලා තමයි මේ දියල්ල හඳුන්වලා තියෙන්නේ.
පසුකාලීනව තමයි ඇබර්ඩීන් කියන නම මේ දියඇල සඳහා යොදාගෙන තියෙන්නේ. ඉතින් ඉතිහාසයේ කරුණු අධ්‍යයනය කරන විට ඇබර්ඩීන් කියන නම මේ දියඇල සඳහා යොදා ගැනීම සම්බන්ධ ප්‍රධාන අදහස් දෙකක් තියෙනවා. ඒ අතරින් පළවෙනි අදහස තමයි ලංකාව විදේශීය වතු අධිරාජ්‍යන්ව යටත්ව පැවති කාලේ අසල තිබුණු තේවත්තකට භාවිතා කරපු නම මේ දියඇල සඳහා යොදාගත්ත කියන එක. ඉතින් දෙවෙනි අදහස තමයි මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ දෙවැනියට විශාලතම නගරය සිහිවීම සඳහා ඒ නගරයේ නම භාවිතා කළා කියන එක. ඉතින් ඔන්න ඔය කරුණු තමයි ඇබර්ඩීන් නැල්ල සම්බන්ධ ඇබර්ඩීන් නැල්ලේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරනකොට අපිට හොයා ගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ගවේෂණශීලී අලුත් සංචාරක අත්දැකීම් නිරන්තරයෙන් ඔබ වෙතට ඇදී අරන් එන ට්‍රැවල් ෆීව YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කිරීම උත් කරනවා. එහෙනම් අලුත් ස්ථානයක අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.